මතුගම පාලින්දනුවර ප්‍රාදේශීය ලේකම් කොට්ටාශයට අයත් ප්‍රදේශය තුළ පාරිසරික සුන්දරත්වෙන් අනුවන ස්ථාන රැසක් පිහිටා තිබෙනවා. මෝල්කාව මාකිලි ඇල්ල මාකිලි ඇල් ආශ්‍රිත ප්‍රදේශය මේ අතරින් බෙහෙවින් සුවිශේෂී. මේ ඔබ දකින්නේ මේ ප්‍රදේශයේ සංචාරයක නිරත වූ තිනත ලංකා අපේ කැමරාවේ සටහන් වූ දර්ශන පෙළක්. මේ දිනවල ලොව වටා ව්‍යාප්ත වෙමින් පවතින දරුණු වසංගත රෝගී තත්ත්වයක් වන කොරෝනා රෝගය මේ වන විටත් ශ්‍රී ලංකාවටද ඇතුළුව අවසන්. දැනට වාර්තාගත රෝගීන් සංඛ්‍යාව 10 ඉක්මවා ඇති නිසාම රජය විසින් රෝග ව්‍යාප්තිය පාලනය සඳහා ගත හැකි සියලු ක්‍රියාමාර්ග මේ වන විටත් ක්‍රියාත්මක කරමින් සිටී. සියලු මාධ්‍ය හරහා රෝගය සහ රෝග පාලනය පිළිබඳ දැනුවත් කිරීම, සියලු රාජ්‍ය ආයතන සහ වසා තැබිය හැකි සෙසු පෞද්ගලික ආයතන වසා තබන ලෙස නිවේදන නිකුත් කිරීම, වැඩි වශයෙන් පිරිස් එක්රැස් වන උත්සව අවස්ථාවන් යළි දැනුම් දෙනතුරු තහනම් කිරීම ආදී රෝග ව්‍යාප්තිය පාලනය වෙනුවෙන් වූ ක්‍රියාමාර්ග ක්‍රියාත්මක වන වාතාවරණයක හැකි සෑම විටම ස්වං නිරෝධායනය සිදු කරගන්නා ලෙස රජය විසින් මහජනතාවගෙන් ඉල්ලා ඇති වාතාවරණයක හුදු විනෝදාස්වාදය ගැන පමණක් සිතමින් වගකීම් විරහිත ලෙස හැසිරෙන දේශීය විදේශීය සංචාරකයන්ගෙන් ඉහතගී ප්‍රදේශය සාමාන්‍ය දිනයන්හි මෙන්ම පිරී තිබෙන අයුරුයි මේ. මෙලෙස නන්දෙසින් පැමිණෙන සංචාරකයන්ගේ අත්නෝමතික ක්‍රියාකලාපය ගැන ප්‍රදේශීය ජනතාව තිනත ලංකා අපිට මෙහෙම කිව්වා. නම් වතුර පාර බෑගෙන ඉන්න එකගේ විස බීජ හිටිනවනේ. ඉතින් අනිමිණියා ගඩක් ගන්න පුළුවන් පල්ලෙහා ඉන්න කට්ටිය. උඩහින් ගන්න වතුර පාර ඉන්නේ. මම දෙන්නත් ඉන්නේ අපේ මේ මුතු ගම මෙහෙටත්. අද දවසේ කොච්චර විතර සංචාරක ප්‍රමාණයක් කරනවද? ගඩක්. කීයනම් 80ක් පුළුවන්. දවසකට සාමාන්‍ය මේ හැමදේ කොච්චර සංචාරක විදේශිකයන් කියන්නේ කියලා. විදේශිකයන් වැඩි ඉන්නේ. බැවිලා ගයිඩ් කොල්ලෙක් එක්ක ඉන්න නාලා ගන්න. අද දවසේ කී දෙනෙක් වගේ දේශ අද රටේ පවතින තත්ත්වය අනුව රටේ නෙවෙයි මුළු ලෝකෙම කොරෝනා වෛරසයෙන් වැහෙන භීතියකින් පත්වෙන අවස්ථාවක මේ මාකෙලියල්ල ආශ්‍රිත සෑහෙන ජනකායක් දැන අදටත් 400ක 450ක පමණ සෙනගක් ගැවසෙනවා. ඒගොල්ලෝ නානම දුලේ වතුර අන්තිම තත්ත්වයට හිඳිලා තියෙන්නේ. ඒ හිඳිලා තියෙන අවස්ථාවේ දැන් අදට ඇවිත් තියෙනවා මොරටුව, පානදුර, වැල්ලවත්ත, කොළඹ කියන රටේ නන්නතර ප්‍රදේශවලින් ඇවිල්ලා මේගොල්ලෝ නානවා, විනෝද වෙනවා. මේවා වෙලා කිසිම සැලකිල්ලක් නැහැ. අපි දන්නේ නැහැ මේ අතරේ කොරෝනා රෝගෙක් ඉන්නවද නැද්ද කියන. ඒ සැකේ තියෙනවා. ගමේ මිනිස්සු නානවා. දැන් වතුර අධික වතුර හිඳීමක් වෙලා තියෙනවා පෑවිල්ලත් එක්ක, වියලි කාලුණෙත් එක්ක. මේ වතුර යන්නේ මෝල්කාව ප්‍රදේශයේට මාකෙලි දොළ කුක්ලගංගට සම්බන්ධ වෙලා ඒ සම්බන්ධ වීමේ මුළු මෝල්කාව එක 30,000 40,000 පමණ මේ වතුර තමයි පානය කරන්නේ. යලේ පානය කරන්නේ මේ ගසාගෙන යන වතුර. ඒ නිසාවෙන් අපිට අවධානම් තියෙනවා කොරෝනා රෝගේ මෙහෙටත් වැළඳෙයිද කියලා. මේ සඳහා බලධාරීන්ගේ කිසි පියවරක් නැහැ. අපි අද පිළිගැනීම කරන්න සම්බන්ධ වෙලා තියුණා. ඒකත් පොඩ්ඩක් ඇන හිටියා. මේ බලධාරී දැනුවත් කරා පොලිසිය ප්‍රාදේශීය ලේකම් ඒ දැනුවත් කරාට ඒගොල්ලන්ගේ කිසිම විසඳුමක් නැහැ මේක. සුද්ධ එනවා. දැන් ඊයේ සුද්ධ ඇවිල්ලා සුද්ධ දෙන්නෙක් නැහැ. දැන් අද ඇවිල්ලා දෙන්නෙක් ආවා. හැමදාම ටුරිස්ට්ලා එනවා. ඒ ඇවිල්ලා ගිහලා ඒගොල්ලෝ නානවා, මෙයා නම් නෝද වෙනවා, ගැවදෙනවා, කඩවලට ගෙවල් වලට යනවා. අපිට එපයි කියන්නත් බෑ. අපි එපයි කියන්න ගිහිල්ලා මේගොල්ලෝ එන්නේ බීමතින්. දැන් ආව මොරටුවේ බස් එකක්. ඒක 80ක් විතර ආව බස් එකේ ඒගොල්ලෝ බීමත් වෙ ඉන්නේ. ඉතින් අපිට ඔයගොල්ලෝ මෙතෙන්ට එන්න එපා, මෙහෙම කරන්න එපා කියලා කියන්නත් බෑ. ඒකට බලධාරීන්ගේ අවධානය යොමු කරන්න. දැන් මේ අවස්ථාවේ ජනාධිපති අගමැතිතුමා පවා මේ සම්බන්ධව විශේෂ දැඩි පියවර අරන් තියෙනවානේ. මේ මාකෙලියල්ල ප්‍රදේශයේ කිසිම පියවර කරන්නේ නැහැ. දවසකට 7-800ක් එනවා. එනවා 7-800ක් නානවා. ඒවට කිසිම විසඳුමක් නැහැ. බලධාරීන් ඉල්ලා හිටින්නේ මේකට වහාම දැඩි පියවරක් ගන්න කියලා. මේවා මේ දවස්වල දැන් මේ රටේ පවතින ලොකු වෛරසයක් යන වගේ බෝ වෙනවා. ඉතින් ඒක මේ දවස්වල මේ වියලි කාලගුණයත් එක්ක ගොඩාක් දුරට නගරවාසීන් ගම්වලට එනවා මේ ඇලදොලවල මේ වතුර නාන්න. ඒක අපිත් කැමතියි එහෙම එනවා. නමුත් මේ කාල සීමාව තුළ පොඩ්ඩක් මිනිස්සු ඒක
මගරගන්නවන තමයි හොඳ මොකද හේතුව කියන්න මේ ගම්මල මිනිස්සුන්ට නාන්නේ බොන්නේ සැමදම කරගන්න මේ ගල මේ ගලායන මේ දියපාරෙන් ඉති මේක දුරපාර මිනිස්සු ඇල්ලි වෙරලා විනාස කරලනට අපි කැමති නෑ මේ දවස්සල මොකද හේතුව මේ දවසන මේ වෛරසය ගොඩක් බෝවෙනවා කියනවා ඒ බෝවෙනවා කියන හන්දා මේක මේ මිනිස්සු අපි දන්න ඒගොල්ලොත් දන්න නොදැනුවත්ව මෙතැට එනව ඇති කොළඹයි කොළඹ මොරටුව ඒ විතරන්න මේ ඊටත් අදා ගොඩක් ඇත මුළු ලංකාවේ මිනිස්සු මොකද මේ මාකෙලි ඇල්ල කියන එක ගොඩක් ප්‍රසිද්ධයි මේ ඇල්ලක් එහෙම තියෙනවා ඒක හන්දා ඉතින් ඒක බලන්න එන ගාම මේ මිනිස්සු මේ මෙතෙන්ටත් මේ නාන්න කියන්නේ එනවා ඒ ආවට පස්සේ මේ වෛරසය බෝ වෙන්න තියෙන ඉඩ පහසුව වැඩි ගමට ගමේ මිනිසුන්ට මේක බෝ වෙනවා අපි මේ අකමැත්තකින් කියනවා නෙමෙයි අපි කැමති ඒගොල්ලෝ සංචාරයට එනවට නමුත් මේ මේ කාල සීමාව ඇතුළත පොඩ්ඩක් ඒක සීමා වෙනවා නම් හොඳයි මොකද හේතුව මේ නගරෙන් ගමටත් මේක බෝ වෙන්න තියෙන ප්‍රමාණය වැඩි වෙනවා මේ හේතුව හන්දා ඒක නිසා පුළුවන් නම් අපි ඉල්ලීමක් කරන්නේ මේ මේ කාල සීමාව තුළ කාගේ හරි මේකට අවධානයක් යොමු වෙන්න ඕනේ මොකද අපි කිව්වට මේක කවුරුත් ගණන් ගන්නේ නැහැ නමුත් මේක ඇත්තරම ලොකු හේතුවක් වෙලා තියෙනවා මේ අපි කියන්නේ මේ කාල සීමාව තුළ හරි ඒගොල්ලන්ගේ විනෝද ගමන් වලින් නැවතිලා මොකද ඒගොල්ලන්ටත් හොඳයි ගමේ අයටත් හොඳයි නැවතිලා මේ අපේ ගමවල් ආරක්ෂා කරලා දෙන්න උදව් කරනවා නම් තමයි හොඳ කියන එක ඊට පස්සේ ඒගොල්ලන්ට පුළුවන් මේ වගේ තැන්වල ඇවිල්ලා බලලා කියලා නාලා කියලා යන්න නමුත් මේ මේ වෛරසය ව්‍යාප්ත වෙන කාල සීමාව තුළ පොඩ්ඩක් ඒ ගමන් බිමන් නවත්ත ගන්නවා නම් ගමේ මිනිස්සු ගොඩක් කැමතියි මොකද ගම් මිනිස්සු ගොඩක් විරුද්ධයි මේකට මේ ඒගොල්ලන්ට කියන්න කෙනෙක් කරන්න කෙනෙක් නැහැ කිව්වට දෙයක් හරියට ක්‍රියාමාර්ගයක් ගන්නෙත් නැහැ මේ මේක අන්දර තමයි අපි කියන්නේ පුළුවන් නම් මොකක් හරි මේ ක්‍රමවේදයක් යොදන්න කියලා මේකට මේ ගම්මින් ගන්න මාකිලියල්ලක ළඟ ගෙදර ඉන්නේ එතන මාකිලියල්ල මුලින් පටන් ගන්න එතන මේ මේ දවස්වල නියගේ නිතා පැවිල්ල නිතා මාගලියන් නැටමීට එන කට්ටිය වැඩිය සෑන කාණ්ඩ එනවා මේ කොරෝනා ඒලෙඩි අන්ද මේ මාහකට මේ කට්ටිය පුළුවන් නවත්ත ගන්න පුළුවන් කමක් තියෙනවා නතර ගන්න ලොකු දෙයක් කොළඹ දිය රට සුද්දු මේ මක්කෝ හැමතැනම මිස් වෙනවා මාගලියල් උදහත් ඒ විදියයි දැන් නැතැම්ම තුනක විතර නැතැම්ම දෙහෙක තුනක ඉන්නම විකට මිනිස්සු නානවා. ඉතින් ලෙඩේ තියෙන මිනිහා මොකක්ද හොඳ මිනිහා කවුද කියලා ඒක දන්නේ නැහැ. මෙම තත්ත්වය මෙම ගැටලුව මේ ප්‍රදේශයට පමණක් සීමා වූවක් නොවේ. ලංකාවේ බොහෝ ස්ථානයන්ට බොහෝ පිරිස්වලට අවදානම් සහගත වූ වගකීම් විරහිත අත්නොමතික හැසිරීම් රටාව පාලනය කළ යුතුවා නොවේද? මෙවැනි වාතාවරණයක අප කළ යුතු වන්නේ අවතානම් සහගත විනෝදාස්වාදය පසකලා තමන්ද රැකෙමින් අන් අයද රැක ගනිමින් අවතානම පහව යන තෙක් ඉවසීමෙන් කැපවීමෙන් කටයුතු කිරීම නොවේද? මේ පිළිබඳව රටවැසි සියලු දෙනාගේ අවධානය යොමු වේවා. වගකීම්තන්ගේ නුවණැස පෑදේවා. ලක්වැසියන් නොවැසියන් කොරෝනා උදරුන් මිදේවා. දිනත ලංකා අපේ පැතුම එයයි. දිනත ලංකා වගකීම වගවීම ගැන කියන තුන්වන ඇස. දිනත ලංකා YouTube channel එක subscribe කරන්න. පහළින් ඇති bell icon එක click කරන්න.